අපි විධායක සභාවේ ඒ වගේම අපේ දේශපාලන මණ්ඩලය තීරණය කරේ මේ අවස්ථාවේදී නාමා රාජපක්ෂ මැතිතුමා එක දිස්ත්‍රික්කයකට කොටු කළ නොකිය යුතු බව එතුමට ලංකායේම වකීම් එක්ක ඒ වකීම් ඉටු කරන්න පුළුවන් තැනකින් තමයි එතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. දැන් ඊයේ පෙරේදාත් අපි දකිනවා මේ වසන්ත සමරසිංහ මහත්තයා කියනවා මේ නඩු බේරගත්ත විදිහ අපි දන්නවා කි. කොහොමද මොන හරි ඩීල් එකක් එහෙම දාලාද ඒක බේරගත්තේ කොහොමද? මාධ්‍යදි චෝදනා එල්ල කරාට උසාවියට ෆයිල් යනවා පේන්නේ. ඒ වගේම තමයි වසන්තටත් කියන්න කැමති ඔබතුමාල්ලා අවුරුදු 30ක් 40ක් විපක්ෂයේ ඉඳලා තාම හිතන් ඉන්නේ ඔබතුමාල්ලා විපක්ෂය කියලා. කියන්න නඩු බේරගත්ත විදියක් තියෙනවා නම් එතුමාල්ලා ඒක කියලා උසාවියට ගිහලා කියන්න. සල්ලි උගණ්ඩාවේ තියෙනවා නම් ගේන්න. හැබැයි ඒ වෙනුවට මාධ්‍ය සම්දර්ශන දැන් ඇති.